සුබ දවසක් වේවා සියලු දෙනා. ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්න. අද මම කතා කරන්න යන්නේ මොනවද මේ බූස්ට් කන්වර්ටර් කියන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් උන්චි ඉල්ලීමක් කරනවා. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. හරි. අපි කලින් වීඩියෝදී කතා කරේ මෙන්න මේ LM2596 කියන බක් කන්වර්ටර් එක. බක් කන්වර්ටර් එකෙන් උනේ අපි දෙන වෝල්ටේජ් එක අපි 12 වෝල්ට් වගේ දෙනවා නම් ඒක ඒ බිඳුවේ සිට 12 වෝල්ට් දක්වා රේන්ජ් එක තුල අපිට කැමති වෝල්ටේජ් එකක් ලබා ගැනීමට හැකියාව ලබා දුන්නු. නමුත් අද අපි කතා කරන්නේ මෙන්න මේ බූස්ට් කන්වර්ටර් බැලු බැලමට දෙකම මොඩියුල් දෙකේම පෙනුම සමානයි. නමුත් IC දෙකේ වෙනසක් තියෙනවා. අපි අරකේ පාවිච්චි කරේ LM2596 කියන IC එක. මේක Excel 6009 කියන IC එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි වෙන්නේ අපි ඉන්පුට් එකට ලබා දෙන රේන්ජ් එකට වඩා වැඩි රේන්ජ් එකකදී අපිට අවුට්පුට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් ඔයගලන්ට පේන්න තියෙනවා මේකේ කොම්පොනන්ට්ස් ගැන කතා කරොත් එහෙම මෙතන තියෙනවා Excel 6009 E කියන වෝල්ටේජ් රෙගුලේටර් IC එක. මෙතන පොටෙන්ෂියෝමීටර් එකක් තියෙනවා. අපේ බක් කන්වර්ටර් එකේ දක්නට ලැබිච්ච ඉන්ඩිකේටර් ලයිට් එක මෙතන තියෙන මේ ඉන්ඩිකේටර් ලයිට් එක බූස්ට් කන්වර්ටර් එකේ නම් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ වගේ මේකේ දකින්න නැතුනට සමහර මොඩියුල් වල දකින්න ලැබෙනවා. ඉතින් මෙතනදී අපි කතා කරන්න තියෙන්නේ අපි බලමු කොහොමද මෙතනට ඉන්පුට් එකක් දීලා අවුට්පුට් එකක් මොන වගේ රේන්ජ් එකකදී අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද කියලා. තවදුරටත් මේ Excel 6009 කියන බූස්ට් කන්වර්ටර් එක ගැන කතා කරනකොට මේකේ ෆීචර්ස් ගැන බැලුවොත් එහෙම අපි මේකේ ඉන්පුට් එක විදියට වෝල්ටේජ් රේන්ජ් එක දෙන්න ඕනේ. වෝල්ටේජ් එක DC වෝල්ටේජ් එක 3ක් 32ක් අතර. ඒ වගේම අපි ඒ වගේ වෝල්ටේජ් රේන්ජ් එකක් දුන්නොත් අපිට අවුට්පුට් එක වෝල්ටේජ් එක 5ක් 35ක් අතර ලබා ගන්න පුළුවන්. මේකේ උපරිම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ධාරාව තමයි ඇම්පියර් 4ක්. ඉතින් උපරිම ධාරාව පාවිච්චි කරන වෙලාවක හීට් සිංක් පාවිච්චි කරන්න කියලා තමයි මේක නිෂ්පාදනය කරන සමාගම් කියන්නේ. තවදුරටත් කතා කරොත් එහෙම මේකේ තියෙන මේ පොටෙන්ෂියෝමීටර් එක හරහා අපිට වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. තවදුරටත් කිව්වොත් එහෙම මේකෙන් ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙනවා කරන්ට් ලිමිට් කරන නිසා. ඉතින් ඉතක් උඩා මොඩියුල් එකක්. ඉතින් පහසුවෙන්ම අපිට වෝල්ටේජ් එකක් උඩා වෝල්ටේජ් එකක් අපි සතු වෙනවා නම් අපිට ඊට වඩා වැඩි වෝල්ටේජ් එකක් පාවිච්චි කරන්න වෙනවා නම් ඉතින් මේ වගේ මොඩියුල් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද මේක ඉන්පුට් එකට අපි වෝල්ටේජ් එකක් දීලා අවුට්පුට් එක මොන වගේ වෝල්ටේජ් එකක් පෙන්නුම් කරනවද කියලා. හරි. අපි දැන් කරන්න යන්නේ මේ බූස්ට් කන්වර්ටර්ගේ ඔපරේෂන් එක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඉතින් මේකෙදි මම පගේ පවර් සප්ලයි එකක් පාවිච්චි කරලා බූස්ට් කන්වර්ටරේට ඉන්පුට් එකට දීලා තියෙනවා 5 වෝල්ට් සප්ලයි එකක් DC සප්ලයි එකක්. අවුට්පුට් එක මල්ටිමීටර් සම්බන්ධ කරලා තියෙනවා. මේ වෙනකොට පෙන්වනවා අපි දීලා තිබුණේ 5 වෝල්ට් එකක් වුණාට 5.8 වෝල්ටේජ් එකක් අවුට්පුට් එක විදිහට පෙන්වනවා. ඉතින් කරන්න තියෙන්නේ මේ වගේ සප්ලයි එකක් දීලා විතර පොටෙන්ෂියෝමීටර් එක සීරු මාරු කරන්න. ඉතින් ඔයගලන්ට පේනවා වෝල්ටේජ් එක අවුට්පුට් එක අපේ ඉන්පුට් එකට වඩා වැඩි අගයකට යනවා. ඉතින් මේ වගේ අපි කුඩා සප්ලයි එකක් දීලා වැඩි සප්ලයි එකක් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයගලන්ට පේන්නේ මම 5 වෝල්ට් දීලා තියෙන අපිට 9 වෝල්ට් ලබා ගැනීම හැකියාව තියෙනවා මේ බූස්ට් කන්වර්ටර් එකක් කරා. තවදුරටත් වැඩි අරගෙන යනකොට බලමු අපි 12 වෝල්ට් සප්ලයි එකක් වුණත් අපිට 5 වෝල්ට් සප්ලයි එකක් කරා ලබා ගන්න පුළුවන් මේ වගේ බූස්ට් කන්වර්ටර් එකක් පාවිච්චි කරලා. ඉතින් මේ විදියට මේක අපිට පොටෙන්ෂියෝමීටර් එක පාවිච්චි කරලා මේගොල්ලෝ රෙකමෙන්ඩ් කරන්නේ වෝල්ටේජ් 35 වෙනකන් DC වෝල්ටේජ් 35 වෙනකන් අපිට අවුට්පුට් එකක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ 35 වෙනකන් වැඩි කරගෙන යෑමේ හැකියාව තියෙනවා මේ බූස්ට් කන්වර්ටර් එක. අද අපි කතා කරන්නේ කොහොමද බූස්ට් කන්වර්ටර් එකක් පාවිච්චි කරලා ඉන්පුට් එක වශයෙන් ලැබෙන වෝල්ටේජ් එකගේ අවුට්පුට් එකේදී ස්ටෙප් අප් කරලා ලබා ගන්න කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරේ Excel 6009 කියන බූස්ට් මොඩියුල් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ බූස්ට් මොඩියුල් එකක් පාවිච්චි කරලා උඩා වෝල්ටේජ් අගයක් වැඩි වෝල්ටේජ් අගයක ස්ටෙප් අප් කරලා ඔයගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට් එකක් තුල භාවිතා කරන්න. ඉතින් මේක ඕනම් වෙලන්සලඟින්
विलुपांगलस्सन की मिलदी गिनी मेहक्यातीन रुपया अंशीवर तड़ अड़ुवागयक तम पवती मं हितना मे वीडियो के ओगोलंट मे बूस्ट कर्नाटक अदासक लगेन्नती वीडियो को होंदैना लाइक करन्न शेयर करन्न एवागेम कमेंट करन्न अपहदिन तनक तीनोना अनिवार्यम तवत् मे वगे वीडियो बलन्न अपित्त करन्न इल्लन्न।